නැමීබියාවේ දක්ෂයෝ කවුද? අවිෂ්කට උගුලක් කටවයිද? කෝඩුකාර නැමීබියාව සහ ලෝක කුසලානේ වැඩිම තරඟ දිනපු ශ්‍රී ලංකාව අතර පළමු තරඟය කතා කරමු. කෙලිබි මේ කෙලිවිත් විදුතුලින්. ඔයාලගේ තරුණ සමාජයේ ක්‍රීඩා සමාජයේ ජිම් එකක් තියෙනවා නම් කවුරුත් කැමතියි. හැබැයි ජිම් එකක් හදලා ජිම් ඉක්විප්මන්ට්ස් ගන්නවා කියන්නේ ලොකු මුදලක් වැය වෙන වැඩක්. ඒකට හොඳම පිළිතුර තමයි CrossFit Gym in the Box. GS Sports වෙතින් හඳුන්වා දෙන විනාඩි 5ක් ඇතුළත ෆික්ස් කරගන්න පුළුවන් මේ Gym in එක ඔයාලට ජිම් එකක් හදලා ඉක්විප්මන්ට්ස් ගන්නවට වැඩිය සෑහෙන අඩු මුදලකට මිලදී ගන්න හැකියාවක් තියෙනවා. කතා කරන්න මේ දුරකතන අංක වලට අංග සම්පූර්ණ ජිම් එකක් එක දවසින් ඔබේම කරගන්න. ආයුබෝවන් ක්‍රිකට් වලට ආදරය කරන හැමෝටම 2021 2020 ලෝක කුසලාන තරගාවලියේ පළමු වටේ ඒකාණ්ඩී තරඟ 18 වෙනිදා ආරම්භ වෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායම තමන්ගේ පළවෙනි තරඟයට ක්‍රීඩා කරන්නේ නැමීබියා කණ්ඩායම සමගින්. තරඟේ පැවැත්වෙන්නේ අබුඩාබිහි ෂේක් සායිඩ් ක්‍රීඩාංගණයේ. මේ ක්‍රීඩාංගණයේ ආසන්න දත්ත වාර්තා විදිහට අපිට ගන්න තියෙන්නේ IPL තරගාවලියේ දත්ත වාර්තා. මේ වසරේදී IPL තරගාවලියේ තරඟ 8ක් මේ ක්‍රීඩාංගණය තුල පැවැත්වෙනවා. ඔබ මේ දකින්නේ මේ තරඟ 8ේ දත්ත වාර්තා. මේ දත්ත වාර්තා බලනකොට ඔබට පැහැදිලිවම පේනවා මේ වම් පැත්තේ තියෙන තරඟ 4 ලකුණු 180 ඉක්මවා යන්නට පුළුවන් වෙච්ච තරඟ. ඒ ආසන්න ලකුණු ප්‍රමාණයන් ලබා ගන්නට හැකියාවක් ලැබිච්ච තරඟ. ඒ වගේම දකුණු පැත්තේ තියෙන තරඟ low scoring matches ලකුණු 150ක් ඉතාමත්ම හොඳ ලකුණු සංඛ්‍යාවක් බවට පත් වෙච්ච තරඟ විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. මේ විදිහට බැලුවහම අපිට පැහැදිලිවම පේන කාරණේ තමයි මේ ක්‍රීඩාංගණය තුල පිතිකරුවන්ට හිතකර ලකුණු තිබෙන තනතිරු තිබෙනවා. ඒ වගේම පන්දු යවන්නන්ට වඩාත් හිතකර ලකුණු 150ක් හොඳ ලකුණු සංඛ්‍යාවක් බවට පත් වෙන තරමක් මන්දගාමි තනතිරු තියෙනවා. මේ ක්‍රීඩාංගණය තුල තියෙන තනතිරු 12න් තනතිරු 5ක් IPL තරගාවලියේ මේ තරඟ 8 සඳහා යොදාගෙන යනවා. සමහර විට මේ තනතිරුම් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් යොදා නොගත් තනතිරු ලෝක කුසලාන තරගාවලියේදී භාවිත වෙනවා වෙන්නටත් පුළුවන්. කෙසේ වෙතත් එකම තනතිරුවේ වුණත් තරඟ දෙකකදී හැසිරීම වෙනස් වෙච්ච බව IPL තරගාවලිය අධ්‍යයනය කරාම අපිට පැහැදිලිවම පේන්න තියෙන කාරණයක්. තනතිරුවේ තිබෙන තනකොළ ස්වභාවය වගේම මේකට වතුර එකතු කරන ප්‍රමාණය එවගේම තනතිරුව තලන ප්‍රමාණය මේ වගේ විවිධාකාරයේ සාධක මේ සඳහා බලපානවා. ඒ වගේම දේශගුණික තත්වය කාලගුණික තත්වයත් තනතිරුවේ හැසිරීමට බලපෑම් සිදු කරනවා. සමස්තයක් විදිහට ගත්තොත් මේ ක්‍රීඩාංගණය තුළ පළමුවෙන් පන්දුවට පහර දෙන කණ්ඩායම ලකුණු 160ක් පමණ රැස් කළොත් ඒක ඉතාමත්ම හොඳ සටන්කාමී ලකුණු සංඛ්‍යාවක් බවට පත් වෙන්න බොහෝ දුරට ඉඩකඩ තිබෙනවා. ඒ වගේම පළමුවෙන් පන්දු යවනවා නම් ලකුණු 145කට අඩුවෙන් ප්‍රතිවාදියා නවත්වා ගැනීම ඉතාමත්ම වැදගත් සාධකයක් බවට පත් වෙනවා. තරඟ අතරතුර උෂ්ණත්වයේ සෙල්සියස් අංශක 31 ඉඳලා 29 දක්වා පරාසය තුල පවතිනවා. ආර්ද්‍රතාවයේ 60-70% වගේ අගයක පවතින නිසා බොහෝ දුරට ක්‍රීඩකයන්ට දැනෙන අපහසු සාපේක්ෂව අඩු වේවි. ඒ වගේම මේ ක්‍රීඩාංගණය තුල සුළං වේගයේ පැයට කිලෝමීටර 14ක් පමණ වන බව තමයි අන්තර්ජාතික කාලගුණ වාර්තාවල සටහන් වෙන්නේ. සුළඟ හමන්නේ ක්‍රීඩාංගණයේ උතුරු අන්තයේ දෙසින්. මේ නිසා ක්‍රීඩාංගණ අන්තයෙන් පන්දු යවනකොට සුළඟට ප්‍රතිවිරුද්ධව තමයි පන්දු යවන්නට සිදු වෙන්නේ. මේ නිසා දඟ පන්දු යවන්නන් උතුරු අන්තයෙන් කැඳවීම වඩාත් වාසිදායක වේවි. අබුඩාබි ක්‍රීඩාංගණය තමයි තරඟ පැවැත්වෙන ක්‍රීඩාංගණ අතරින් වඩාත් විශාලතම ක්‍රීඩාංගණය බවට පත් වෙන්නේ. මේ ක්‍රීඩාංගණය තුල මැද තනතිරුවේ ඉඳලා සෙන්ටර් ස්ක්වයර් එකේ ඉඳලා ක්‍රීඩා කළොත් ස්ක්වයර් බවුන්ඩරි එකට තියෙන උපරිම දුර මීටර 82ක් පමණ වෙනවා. අනෙකුත් බවුන්ඩරි ලයින්ස් මීටර 75ක පමණ දුරකින් තමයි පිහිටලා තිබෙන්නේ. ෂේක් සායිඩ් ක්‍රීඩාංගණය තුල රාත්‍රී තරඟවලදී කාසිබාසිය දිනා ගන්නා කණ්ඩායම් සාමාන්‍යයෙන් පළමුවෙන් පන්දු යැවීම තෝරා ගන්නවා. ඒකට ප්‍රධාන හේතුවක් බවට පත් වෙන්නේ පින්න ඇද වැටෙන්නට තිබෙන ඉඩකඩ කියන සාධකයේ මත. කෙසේ වෙතත් මේ පළමුවෙන් පන්දු යවනවද දෙවෙනිට පන්දු යවනවද කියන එක එහෙමත් නැත්නම් මේ පින්න කියන සාධකයේ තරඟවල ජයග්‍රහණයට ලොකු බලපෑමක් කරලා නැති බව තමයි අපිට පසුගිය තරඟ වාර්තා අධ්‍යයනය කරාම පෙනෙන්නට තියෙන්නේ. මොකද පැවැත්වෙච්ච තරඟ 48ක් අතරින් පළමුවෙන් පන්දුවට පහර දීපු කණ්ඩායම තරඟ 23ක් ජයග්‍රහණය කරලා තියෙනවා. දෙවෙනුව පන්දුවට පහර දීපු කණ්ඩායම තරඟ 25ක් ජයග්‍රහණය කරලා තියෙනවා. කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම කාසිබාසී ජයග්‍රහණය කළොත් පළමුවෙන් පන්දු යැවීම වඩා සුදුසුයි කියලයි විදු හිතන්නේ. මොකද ඔවුන්ව අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කරලා ඒ ඉලක්කයේ අඩු පන්දු වාර සංඛ්‍යාවකින් හඹා ගිහිල්ලා ශුද්ධ ලකුණු වේගය ඉහළ නංවා ගන්නට උත්සාහ කිරීම මේ තරගයේදී වඩාත් වැදගත් කියලයි විදු දකින්නේ. ශ්‍රී ලංකා කණ්ඩායම මේ ආකාරයෙන් සකස් වෙවි කියලායි විදු හිතන්නේ. අංක 3 සහ අංක 5 කියන ස්ථාන දෙක පිළිබඳව තමයි ගැටලුවක් තිබෙන්නේ. මොකද මේ ස්ථාන දෙක සඳහා ධනංජයද සිල්වා ඒ වගේම චරිත් අසලංකත් සුදුස්සන් බවට පත් වෙනවා සහ ඔවුන් මේ ස්ථාන දෙක සඳහා
තරඟකරන ක්‍රීඩකයන් බවට පත් වෙනවා. නමුත් ඔවුන් මේ ආසන්න තරඟවලදී දක්ෂතා අතරට ඇවිල්ලා නැති නිසා මේ ආකාරයෙන් කණ්ඩායම සකස් වෙවි කියලා විදු හිතනවා. මොකද චන්දි සහ බානුකත් තවමත් කන්සිස්ටන්ට් වෙලා නැහැ. ඔවුන් එක දිගට හොඳ ඉනිම කිහිපයක් ක්‍රීඩා කරලා නැහැ. ඉතින් මේ නිසා තරඟාවලිය අතරතුරදී ඔවුන් දක්ෂතා අතරට පැමිණෙන අසමත් වුණොත් චරිත් සහ ධනංජය මේ ස්ථානවලට කැඳවන්නට සිදු වෙනවා. නැමිබියා කණ්ඩායමේ ප්‍රබලතම පිතිකරුවන් කිහිප දෙනෙක් වමත් වේගපන්දු යවන්නන් ඉදිරියේ තරමක දුර්වලතාවයක් දක්වන ක්‍රීඩකයන්. ඒ වගේම ඔවුන් වේගපන්දු වලට සාමාන්‍යයෙන් ප්‍රිය කරන ක්‍රීඩකයන් වේගෙන් පැමිණෙන පන්දු වලට පහර දෙන්නට ඔවුන් හොඳ හැකියාවක් දක්වන ක්‍රීඩකයන්. මේ නිසා ලහිරු කුමාර වෙනුවට මේ තරඟයේදී බින්දු ප්‍රනාන්දු යොදා ගන්නට පුළුවන් නම් ඒක ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා වාසිදායක වෙයි කියලා විදූ හිතනවා. කෙසේ වෙතත් ලහිරු කුමාර පසුගිය පුහුණු තරඟවලදී දක්ෂතා දක්වලා තිබෙන නිසා ඔහුට මේ තරඟයේදී අවස්ථාවක් ලැබෙන්නත් ඉඩ කඩ තිබෙනවා. චන්දි කඩුල් රකින්නා විදිහට කටයුතු කරනවා නම් වඩාත් සුදුසුයි කියලායි විදු හිතන්නේ. ඔහු පසුගිය තරඟවලදී කඩුල් රකින්නාගේ කාර්යභාරය ඉතාමත්ම මැනවින් ඉටු කරන්නට සමත් වුණා. කෙසේ වෙතත් කේජේගේ ශාරීරික යෝග්‍යතාවය අනුව ඔහුට වඩාත්ම සුදුසු තැන කඩුල් රකින්නාගේ භූමිකාව නම් ඒ ස්ථානයේ අපිට ඔහුට ලබා දෙන්නට අනිවාර්යෙන්ම සිදු වෙනවා. නැමිබියා කණ්ඩායම මේ ආකාරයෙන් සකස් වෙයි කියලායි විදු හිතන්නේ. නැමිබියා කණ්ඩායමේ තිබෙන විශේෂත්වය තමයි ඔවුන්ගේ තුන් නිරේ ක්‍රීඩකයන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඔවුන්ගේ සංචිතය තුළ ඒ වගේම මේ කණ්ඩායම තුළත් පිතිකරන දක්ෂතා තිබෙන ක්‍රීඩකයන් 9ක් 10කට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා. ඒ වගේම මේ ක්‍රීඩකයන් අතරින් 9 දෙනෙකුටම පන්දු යැවීමේ හැකියාවක් තියෙනවා. මේක තමයි ඔවුන් තුළ තිබෙන ඔවුන්ගේ කණ්ඩායමේ තිබෙන විශේෂත්වය විදිහට විදෝ දකින්නේ. නැමිබියා කණ්ඩායම අවසන් වරට සහභාගී වෙච්ච 2020 අන්තර්ජාතික 6ම ජයග්‍රහණය කරලා ඉන්නේ. ඒ පැත්තෙන් ඔවුන්ට මානසික වාසියක් සහිතව තමයි ඔවුන් මේ තරඟයට අවතීර්ණ වෙන්නේ. ඔවුන්ගේ පන්දු යවන්නන් අතරේ වමත් වේග පන්දු යවන්නන් 3 දෙනෙක් ඉන්නවා. මේක ඇතැම් විට ශ්‍රී ලංකා කණ්ඩායමට අභියෝගයක් වෙන්නට ඉඩකඩ තිබෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායමේ දකුණත් පිතිකරුවන් බහුල වශයෙන් ඉන්න නිසා. ඒ වගේම ඔවුන්ගේ දකුණත් වේග පන්දු යවන්නන් අතරේ ඩේවිඩ් වීස් ප්‍රධාන භූමිකාවක් ඉටු කරනවා. ඔවුන්ගේ ෆුල් කෝට් එක ක්‍රියාත්මක කරන ක්‍රීඩකයන් බවට පත් වෙන්නේ සාමාන්‍යයෙන් ඩේවිඩ් වීස්, ජොනතන් ස්මිත් සහ ජෑන් ෆ්‍රයිලින්ග් කියන පන්දු යවන්නන් 3 දෙනා. ඔවුන්ගේ ඉතිරි පන්දුවාර 8 යැවීම සඳහා නායකයා සාමාන්‍යයෙන් පන්දු යවන්නන් 4 දෙනෙක්වත් අවම වශයෙන් භාවිත කරනවා. මේ අතරින් ප්‍රබලම පන්දු යවන්නන් විදිහට රූබන් ට්‍රම්පල්මාන්, ඒ වගේම බර්නාඩ් ෂූල්ස් කියන පන්දු යවන්නන් හඳුන්වන්නට හැකියාවක් තිබෙනවා. මේ හැරෙන්නට ඔවුන්ගේ ක්‍රීඩකයන් 9 දෙනෙකුටම පන්දු යවීමේ හැකියාව තිබෙන නිසා ඔහුට බෝලිං ඔප්ෂන්ස් ගණනාවක් තිබෙනවා. ඒ වගේම ඔවුන්ගේ සංචිතය තුළ ඉන්න එකම පිටදඟ පන්දු යවන්නා බවට පත් වෙන්නේ කණ්ඩායම නායකයා ගෙහාඩ් එරස්මස් හැරෙන්නට පික්කියා ෆ්‍රාන්ස් තමයි ඔවුන්ගේ ඉන්න එකම පිටදඟ පන්දු යවන්නා බවට පත් වෙන. ඉතින් ඔහුව බොහෝ දුරට මේ තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වමත් පිතිකරුවන්ට එරෙහිව ආයුධයක් කරගන්නට ඉඩකඩ තිබෙනවා. ජෑන් ෆ්‍රයිලින්ග් ඔවුන්ගේ කණ්ඩායමේ ඉන්න සාර්ථකම පන්දු යවන්නා විදිහට අපිට හඳුන්වන්නට හැකියාවක් තිබෙනවා. ඔහු සාමාන්‍යයෙන් වමත් පිතිකරුවන්ට එරෙහිව ඉතාමත්ම හොඳින් පන්දු යවන ක්‍රීඩකයෙක් දකුණත් පිතිකරුවන්ට සාපේක්ෂව. ඒ වගේම ඩේවිඩ් වීස් දකුණත් පිතිකරුවන්ට එරෙහිව ඉතාමත්ම හොඳින් පන්දු යවන ක්‍රීඩකයෙක් බවට පත් වෙනවා. බර්නාඩ් ෂූල්ස් සාමාන්‍යයෙන් විකට් ටු විකට් පන්දු යවන්න වැඩි කැමැත්තක් දක්වන ක්‍රීඩකයෙක්. ඔහුගේ පන්දුවලදී බොහෝ දුරට කඩුල මුවා කිරීම, එහෙමත් නැත්නම් කෙලින්ම පන්දුව කඩුල්ලේ වැදීම, එහෙමත් නැත්නම් ස්ලිප් ක්‍රීඩකයන් අතට උඩ පන්දුවක් ඇදී යාමට වැඩි ප්‍රවණතාවයක් තිබෙනවා. ඉතින් පැතුම් නිශ්ශංක බර්නාඩ් ෂූල්ස්ගෙන් සහ ජෑන් ෆ්‍රයිලින්ග්ගෙන් වැඩි වශයෙන් ප්‍රවේශම් විය යුතු බව තමයි විදු දකින්නේ. ක්‍රෙග් විලියම්ස් ඔවුන්ගේ කණ්ඩායමේ ඉන්න ප්‍රබලතම පිතිකරුවෙක්. ඔහු පායින්න දෙසින් වැඩිපුර ලකුණු ලබා ගැනීමට ප්‍රියතාවයක් දක්වන ක්‍රීඩකයෙක්. පුල් පහරට, ඒ වගේම ස්ලොග් ස්විප් පහරට වැඩිපුර ප්‍රියතාවයක් දක්වනවා. ඒ වගේම සීමයිරන් ඉදිරියට ඇවිල්ලා පන්දුව පායින්න දෙසින් හරවා යවන්නටත් ඔහු කැමැත්තක් දක්වන ක්‍රීඩකයෙක්. ඒ වගේම ඔහුගේ තිබෙන විශේෂත්වය තමයි පිටින්න දෙසින් එන පන්දු පව පිටින්න දිහාට ඇවිදගෙන ගිහිල්ලා පායින්න පැත්තට හරවා යවන්නට ඔහු ප්‍රියතාවයක් දක්වනවා. ඉතින් මේ ක්‍රීඩකයා දඟපන්දු යවන්නන්ට එරෙහිව තරමක දුර්වලතාවයක් දක්වන ක්‍රීඩකයෙක්. ක්‍රෙග් විලියම්ස්ට එරෙහිව ක්‍රීඩාංගණයේ වඩා දුර ස්ක්වයර් බවුන්ඩරි එක පැත්තෙන් ඩීප් ස්ක්වයර් ලෙග් සහ ඩීප් මිඩ් විකට් ස්ථානවල ක්‍රීඩකයන් රඳවලා ඔහුව පහරකට පොළඹවා ගැනීම සඳහා පන්දු යවුවොත් වඩාත් සාර්ථක වෙන්නට හැකියාවක් තියෙනවා කියලායි විදූ දකින්නේ. ස්ටෙෆන් බාඩ් සාමාන්‍යයෙන් දඟ පන්දු යවන්නන්ට හොඳින් මුහුණ දෙන ක්‍රීඩකයෙක්. ඔහු තරමක දුර්වලතාවයක් දක්වන්නේ වේග පන්දු යවන්නන් ඉදිරියේ. නැමිබියා කණ්ඩායමේ භයානකම පිතිකරුවා බවට පත් වෙන්නේ නායකයා ගර්හාඩ් එරස්මස්. ඔහු දඟ පන්දු යවන්නන්ටත් වේග පන්දු යවන්නන් ඉදිරියේත් එක හා සමානව දස්කම් දක්වන්නට සමත් වෙන ක්‍රීඩකයෙක්. ඒ වගේම ඔහුත් වැඩි වශයෙන් පායින්න දෙසින් ලකුණු ලබා ගන්නට ප්‍රිය කරන ක්‍රීඩකයෙක්.
ඔහුගේ තිබෙන විශේෂත්වය තමයි විලියම්ස් වගේම පිටින් දෙසින් එන පන්දු පවා පායින දෙසට හරවා යවනවා. ඒ වගේම ඔහු රිවර්ස් ස්විප් පහරටත් ප්‍රියතාවයක් දක්වන ක්‍රීඩකයෙක්. ශ්‍රී ලංකා පෙළේ ප්‍රධානතම බලාපොරොත්තුවක් බවට පත් වෙලා තිබෙන අවිෂ්ක ප්‍රනාන්දු ඔහු පසුගිය පොහුණු තරඟවලදී දැක්වූ දක්ෂතා එක්ක මැද පෙළ පිටිකරණයේ ලොකු වගකීමක් අවිෂ්කට පැවරලා තිබෙනවා. කෙසේ වෙතත් අවිෂ්ක ප්‍රනාන්දු වමත් වේග පොන්දු යවන්නන් ඉදිරියේ තරමක් දුර්වල ක්‍රීඩකයෙක්. නැමිබියා කණ්ඩායමේ වමත් වේග පොන්දු යවන්නන් තිදෙනෙක් ඉන්නවා. ඉතින් මේ නිසා ඔහු ලොකු පහරවල් වලට යනකොට ක්‍රීඩාංගණයේ දුරින් අඩු ස්කෝයා බවුන්ඩරි එක තෝරා ගැනීම වැදගත්. මුලින්ම පන්දුවට පහර දීලා ඔහු ස්ථාවර වෙන කාලය අතරතුරදී නැමිබියා ක්‍රීඩකයන් අවිෂ්කව හොඳින් නැද්දිනේ කරලා තිබුණොත් බොහෝ දුරට කව් කෝණ පැත්තට මිඩ් විකට් පැත්තට පන්දු රකින්නන් යොදවලා ඔහුව පහරකට පොළඹවා ගැනීමට උත්සාහ දරන්නට ඉඩකඩ තිබෙනවා. බොහෝ දුරට වමත් වේග පන්දු යවන්නේ යොදා ගනිමින් ඕවර් ද විකට් ඇවිල්ලා ඔෆ් සයිඩ් එක පැත්තෙන් බොහෝ දුරට පිටින්නට ආසන්නෙන් කෙටි පන්දු යොමු කරන්නට වැඩි ඉඩකඩක් තිබෙනවා කියලායි විදූ දකින්නේ. DRS අවස්ථාවන් ලබා ගැනීමේදී මිනෝත් බානුක නිරෝෂන් දික්වැල්ල වගේ කඩුල් රකින්නන්ගෙන් ලැබෙන දායකත්වය චන්දිගෙන් ලැබෙනව තරමක් අඩු ගතියක් අපිට දකින්නට ලැබෙනවා. මොකද ඔහු බොහෝ දුරට අර විශ්වාසයෙන් යුතුව මේක අපි දාමු කියන තැනට එන්නේ නැති බවක් අපි දකිනවා. ඒකට ප්‍රධාන හේතුවක් විදිහට විදූ නම් දකින්නේ ඔහු නායකයෙක් විදිහට ඔහුට සැහැණ අද්දකින් තිබෙනවා. ඒ වගේම ක්‍රීඩකයෙක් විදිහට පිටියේ සැහැණ අද්දකින් තිබෙනවා. මේ නිසා ඔහු අර කඩුල් රකින්නාගේ භූමිකාවෙන් එහාට ගිහිල්ලා මේ තීරණය ගත්තොත් අපේට මොන වගේ බලපෑමක් වෙයිද, මේ රිවිව් එක නැති වුණොත් මොන වගේ දෙයක් වෙයිද, මෙන්න මේ වගේ අමතර කාරණා පිළිබඳවත් කල්පනා කරන බවක් තමයි විදූ දකින්නේ. ඉතින් එහෙම නැතුව චන්දි කඩුල් රකින්නාගේ භූමිකාව පිළිබඳව විතරක් හිතලා ඍජු තීරණයක් 50-50 තීරණයක් නැතුව ඍජු තීරණයක් ලබා දෙනවා නම් ඒක වඩාත් වැදගත් වේවි කණ්ඩායමට කියලා විදූ හිතනවා. මොකද දසුන් ශානකත් මේ රිවිව් අවස්ථාවන් පිළිබඳව ලොකු අත්දැකීම් තිබෙන නායකයෙක් නෙවෙයි. ඉතින් ඒ නිසා ඔහුත් තරමක් දෙගිඩියාවෙන් ඉන්න මොහොතක කඩුල් රකින්නාගෙන් 50-50 ඩිසිෂන් එකකට වඩා කඩුල් රකින්නාගෙන් ඍජු තීරණයක් ලැබුණොත් ඒක වඩාත් සාර්ථක වෙයි කියලායි විදූ දකින්නේ. මෙතෙක් විශ්ව ලෝක කුසලාන තරගාවලිය වල වැඩිම ජයග්‍රහණ ප්‍රමාණයක් වාර්තා කරලා තියෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම. සහභාගී වෙච්ච විශ්ව තරඟ 31කින් 22ක්ම ජයග්‍රහණය කරන්න ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාවක් ලැබිලා තියෙනවා. දිනේෂ් චන්දිමාල් තමන්ගේ විශ්ව ලකුණු 10 සම්පූර්ණ කිරීම සඳහා තවත් ලකුණු 61ක් පසුපසින් සිටින්නේ. නැමිබියා කණ්ඩායමේ ක්‍රෙග් විලියම්ස් ඔහු ප්‍රබල ප්‍රතිකරුවෙක් බවට පත් වෙලා ඉන්නවා. ඔහු සහභාගී වෙච්ච අවසන් විශ්ව තරඟ 4ේදීම ඔහු අර්ධශතක වාර්තා කරලා තියෙනවා. මේ තරඟයේදීත් ඔහු අර්ධශතකයක් වාර්තා කළොත් ලෝකයේ පිටපිට 20 තරඟවලදී වැඩිම අර්ධශතක වාර්තා කරපු ප්‍රතිකරුවා බවට ඔහුට පත් වෙන්නට හැකියාවක් තියෙනවා. ඒ වගේම ස්ටෙෆන් බාඩ් තමන්ගේ ලකුණු 500 සම්පූර්ණ කිරීම සඳහා 20 අන්තර්ජාතික ලකුණු 500 සම්පූර්ණ කිරීමට ලකුණු 4ක් පසුපසින් සිටින්නේ. නැමිබියාව පළමු වතාවටයි 20 ලෝක කුසලන් තරඟාවලියක තරඟයකට සහභාගී වෙන්නේ. අබුඩාබි වේලාවෙන් සවස 6ට ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7:30ටයි තරඟය ආරම්භ වෙන්නේ. මේ තරඟයේ ශ්‍රී ලංකා කණ්ඩායම උපරිම ජවයෙන් යුතුව ක්‍රීඩා කරලා ශුද්ධ ලකුණු වේගයේ හැකියතාක් දුරට වැඩි කරගත යුතු තරඟයක් විදිහටයි විදූ දකින්නේ. ඉතින් දසුන් නැතුළු අපේ කොල්ලොස්සෙට් එකට තමන්ගේ උපරිම හැකියාවන් ප්‍රදර්ශනය කරන්න මේ තරඟයේදී හැකියාව ලැබෙන්න කියලා අපි සුබපැතුම් එකතු කරනවා. අපේ සංචිතය තුළ හොඳ කම්බිනේෂන් එකක් තියෙනවා. ඒක හරි විදිහට භාවිත කළොත් අපිට ලෝක කුසලාණය තුළ ලොකු පෙරලියක් කරන්න හැකියාවක් තියෙනවා. ලෝක කුසලාණයක් දිනන්න යන ගමනක ජයග්‍රාහී ආරම්භයක් හෙට තරඟයෙන් සටහන් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ජයග්‍රාහී පසුදැක්මකින් අපි ආපහු හම්බ වෙමු. ජය වේවා හැමෝටම. ජය වේවා ශ්‍රී ලංකා.